Deng mevan evita wagawan kerehi janatawa yomuye yutui. Namut wagawan kerehi නැත්තම් නිෂ්පාදන කර්මාන්තයේහි ජනතාව යොමු වෙනවා වෙනුවට ඔවුන්ට සිදු වෙලා තියෙන්නේ පෝලිම් වල රස්ති අඩු වෙන්න ගෑස් පෝලිමේ පෙට්‍රල් පෝලිමේ මේ රටේ නිෂ්පාදනයට දායක වන මිනිස්සු තියලා රට සංවර්ධනය කරන්න රට ගොඩ ගන්න කතා කරන එකත් විහිළුවක් කියන එක තමයි අපි දකින්නේ දැන් මේ වන විට අපි ගාල්ල දිස්ත්‍රික්කයේ ගත්තොත් ගාල්ලේ බොහෝ ස්ථානයන් රසක ගෑස් ටැංකි තියාගෙන ඉන්න ජනතාව විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන් ඒ වගේම පෙට්‍රල් පෝලිම් වල ඩීසල් පෝලිම් වල ඉන්න විශාල පිරිසක් අදටත් දකින්න පුළුවන් වර්තමානයේ වෙනකොට සතොසට බඩු ගන්න ගියාම එතන පෝලිම් ඊට අමතරව කිරිපිටි ටික ගන්න ගියාම කිරිපිටි නිෂ්පාදන ආයතනයේ විශේෂයෙන්ම මාගාලේ පැලවත්ත ආයතනෙ ළඟට ගියාම එතනත් පෝලිම. ඉතින් මේ තත්වයන් තුළ ජනතාව පෝලිම් වල රස්සිය අඩු කරලා ජනතාව පෝලිම් වල රඳවලා රටේ නිෂ්පාදන කර්මාන්තය නංවාලන්න කතා කරන එක නිෂ්පාදනයක් නංවන්න ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළවල් ගැන කතා කරන එක ප්‍රශ්නයක්. මේ හිටියා ගෑස් ලැබුණ නැහැ. මේක ඉතින් මද බලාපොරොත්තු තියන් ඉන්නවා මේක අදවත් මේක මේ ලැබෙවි කියලා තමයි හිතන් ඉන්නේ. මේ අපි රස්සාව කරගන්න අපිට නෑනේ දවස් 3ක් පෝලිමේ හිටියා. එහා එක. දැන් මේක ඉතින් බලාපොරොත්තු වෙනවා අපිට අද හෙටම හරි මේක හම්බ වෙයි කියලා බලාපොරොත්තු තමයි මෙතන ඉන්නේ. මේ කියන්නේ දැන් අද හවස නිවුස් වලට හරි කියන්න හරි ඉක්මනට ගෑස් එක එවන්න කියන්නේ. මිනිස්සු 80ක් 800ක් ඉන්න ඕන නම් ලොරි දෙකක් හරි එවන්න කියන්නේ. මිනිසුන්ට වදනම් දෙන්න එපා කියන දෙයියන්ගේ නාමෙට. දැන් මිනිස්සු 7-8 දවසක් පෝලිං වල ඉඳලා හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. බඩට කන්න නැහැ, හැඳට අඳින්න නැහැ, නා ගන්න නැහැ. මොන දුකක්ද හලෝ මේ දෙන්නේ? මොකෙක් හරි බලධාරියෙක් මේ කියන එක අහනවා නම් අද රෑ වෙනකොටවත් ওই ගෑස් නැව බෑවනම් හැකී ඉක්මනට මෙතෙන්ට එවන්න කියන්න. මිනිසුන්ට වදනම් දෙන්න එපා. මොකෝ මේ හැම මිනිසුම රුපියල් හම්බ කරන මිනිසු ඉන්නේ. මේ අහිංසක මිනිස්සු රුපියල් හම්බ නොකරොත් අපේ ලංකාවේ බැංකු පද්ධතියත් කඩන් වැටිලා මේ අහිංසක දරු පැටියෙකුට බේත් පෙත්තක්වත් ගන්න නැති වෙනවා. ඒකෙහිඳ මේ පව්කාර වැඩේ මේ බලධාරීන්ට කියන කරන්න එපැයි කියලා. මොකුන් හරි ඕකුන් බත් කනවනේ. බත් කනෙහිඳ මොලේ පෑදෙන්න ඕනනේ. පුනක්කුයි තනකොළයි නෙමෙයිනේ බලධාරීන් කියන කන්නේ. ඒකෙහිඳ හැකීක් මන්ට මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියන්න. ජනතාව දැන් කෝප වෙලා ඉන්නේ. ජනතාව දැන් කෝප වෙලා ඉන්නේ. ඒකෙන්ද ජනතාව ප්‍රශ්න විසඳන්න කියන්න මේ රටේ බලධාරීන්ට මං කියන්නේ වෙන කාටවත් නෙමෙයි මේ රට කරවන ඇත්තන්ට මං කියන්නේ සිංහලෙන් හොඳේ ඔය රට කරවන ඇත්ත මේ අහිංසක ජනතාවගේ කතරෙන් ගිහිල්ලා උන් රජ රැප විඳිනවා මාලිගාවල මේ මිනිස්සු දිවාරාන බලා වැස්සට තෙමි තෙමි දුක් විඳිනවා උන් තුන් වේල කනෝ හැම්බේකන් චීස් බටර් කනෝ මේ අහිංසක මිනිසුන්ට මේ මොනවත් නැහැ මෙහෙම කරන්න දෙන්න එපා මේක රටම් මේක හොඳේ ඒකින්ද කරුණාකරලා ඔයගොල්ලෝ මාධ්‍යට මේ අපි කියන හැම දෙයක්ම කියන්න පුළුවන් තරම් ඉක්මනට ගෑස් එක බාපු තැනින් මෙතෙන්ට එවන්න කියන්න